වහන්සේට ස්තුති කරනවා තවත් දවසක ඔබ මා මුණ ගැහෙන්න දුන්න කරුණාව නිසා අද මැදින් මාසේ 5 වෙනිදා ජීවන ජල ධාරාවේ 64 වෙනි දිය බිඳුවයි මේ අපි කතා කරන්නේ කිටිය යේසුස් වහන්සේගේ ගැන්වීම් ක්‍රමය උපමා පාවිච්චි කරලා උන්වහන්සේ ඉගැන්නුවා ඒ උගන්වනකොට ඒකට ආස වෙච්ච අය දැඩි උනන්දුවක් තිබුණා වූ ඒ වචන යනුව ජීවත් වෙන්න වෙනස් කරගන්න අවශ්‍යතාවය තිබුණා වූ අය උන්වහන්සේගෙන් ගිහිල්ලා නැවත නැවත කාරණා විමසමින් අහන්න පටන් ගත්තා. ඉතින් ඒගොල්ලන් ගෝලයෝ බවට මාරුණා කියලා අපි ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේ කිව්ව එතන කන් ඇත්තු වසත්තා. කන් තියෙන අය. ඒ කියන්නේ උවමනාව තියෙන අය. සැබෑම අවශ්‍යතාවය තියෙන අය. අහලා තේරුම් අරගෙන ජීවිත වෙනස් කරගෙන උන්වහන්සේව අනුගමනය කරාවා. ගෝලයන් බවට මාරු වේවා මේක තමයි උන්වහන්සේ කියන්නේ. අද අපි කතා කරමු ඒ උපමාවම වපුරන්නාගේ උපමාව ගැන අපි ඊයේ කතා කළා මතේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳන් 8 වෙනි පදේ දක්වා. අපි අද තව චුට්ටක් මේක ඉස්සරහට යමු. මෙතන කිව්වා වපුරන්නෙක් වපුරන්නට ගියා. ඒතර කාරණා තුනක් කතා කරනවා. වපුරන්නෙක් ඉන්නවා. එයා වපුරනවා. වපුරන්නේ මොනවද බීජ? අපි ඉස්සෙල්ලම උපමාවේ තවත් කොටස් තේරුම් ගන්න කලින් මේ කාරණා තුන අද දවසේ ලියා ගන්න අවශ්‍යයි. වපුරන්නා කවුද මෙතන? මෙතන වපුරන්නා කියලා කියන්නේ අපි එක කියවමු තවසරයක් එකතු වෙලා මතෙව් 13 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ මෙහෙම කියනවා බලව වපුරන්නා වපුරන්නට ගියේය. ඔහු වපුරන කල්ලි සමහර බීජ මගාසල වැටුණේය. කාරණා කීපයක් වපුරන්නා වපුරන්නට ගියේය. කවුද වපුරන්නා කියලා කියන්නේ? වපුරන්නා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මොකද්ද වපුරනවා කියලා කියන්නේ? උන්වහන්සේ වපුරනවා කියන්නේ උගන්වනවා. වපුරනවා වචන දවසින් දවස වපුරනවා. මේ ජීවන ජල ධාරාවෙන් ඔබ වෙතට එන්නේ එක තමයි. දිනපතා වපුරනවා. උගන්වනවා. ජේසුස් වහන්සේ අවුරුදු 3මාරක උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතේ පුරාවටම කළේ මෙන්න මේ වැපිරීම ඉගැන්වීම. වපුරන්නා උන්වහන්සේ වැපිරීම කියන්නේ ඉගැන්වීම. වපුරන්නේ මොනවද? මෙතන කියනවා බීජ. බීජ තමයි වපුරුවේ. මොනවද බීජ කියන්නේ? මේ දේව වචනය. මේක මහ විශාල සාගරයක් වගේ නම් බිඳුවෙන් බිඳුව දිනපතා ජීවන ජල ධාරාවෙන් ඇත්තටම අපි කරන්නේ ඒක. උන්වහන්සේ කියනවා ජීවන දායක ජලය මමයි කියලා. උන්වහන්සේගේ වචනේ තමයි ජීවන දායක ජලය. ඉතින් ඔක්කොම අපිට එකපාර දරන්න බෑ. බිඳුවෙන් බිඳුව දවසින් දවස අපි ඔබ වෙතට අරන් එනවා. මේක තමයි වැපිරීම. ඉතින් මේකයි මම මුලින්දම ඔබ උනන්දු කෙරුවේ. මේ හැම බිඳුවක්ම ඔබ එකතු කර ගැනීම අත්‍යවශ්‍යයි. උන්වහන්සේගේ වචනය දවසින් දවස අපි අරන් එනවා. ඒක එකතු කරගන්න. උන්වහන්සේත් ඒකමයි කළේ. එකින් එක එකින් එක එකින් එක අවුරුදු 3මාරක් තිස්සේ ගෝලයන්ට සහ බොහෝ සෙනඟට සියලු ජාතීන්ට උන්වහන්සේ ජාතීන් මිනිස්සුම හොයාගෙන ගිහිල්ලා ඉගැන්නුවා. ඉගෙන ගත්ත අය, ඒකේ ගැඹුර තේරුම් ගත්ත අය, ඒවා එකතු කරගෙන ජීවිතේ වෙනස් කරගත්තා. ගෝලයෝ බවට මාරුණා. ඒගොල්ලන් අපේ ස්වර්ගය දකින්න පුළුවන් වෙනවා. ඉතින් අපි ඒ තැනට මාරු වීම අත්‍යවශ්‍යයි. හරි. ඉතින් අපි හෙට ඉඳන් කතා කරමු මේ බීජ ඊළඟට කියනවා සරු බිමෙහි වැඩුණා, කටු අතරේ වැඩුණා. ඒ කියන්නේ මේ බීජ වැඩෙන ස්ථානය ගැන, يعني පස ගැන කතා කරනවා. වපුරන්න, වැපිරීම, බීජ ඊළඟ හතර වෙන එක තමයි වපුරන පරිසරය. ඒ පරිසරයෙන් විස්තර කරන්නේ ඔබයි මමයි. ඔබේ මගේ ඇතුළාන්තය කොයි වගේද? ඔබේ මගේ හදවත, ආත්මය, අභ්‍යන්තරය කොයි වගේද? ඒක තමයි වපුරන පරිසරය, පස, බිම. අපි හෙට ඉඳන් මේක කතා කරන්න යනවා. ඒක නිසා ඔබට පුළුවන් නම් ඔබේ අතේ දේව වචනේ තියෙනවා නම් මම ඔබ උනන්දු කරනවා මතෙව් 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන්ම කියවන්න. 8 වෙනි පදේ 9 වෙනි පදේ අපි විස්තර කරායි කන්නැත්තු වසාව. එතෙන්ට එනකල් ඔබ කියවලා තේරුම් ගන්න බලන්න යම් තරමකට මේ කතා කරන්නේ ඔබේ ජීවිතය ගැන, මගේ ජීවිතය ගැන. අපි එකින් එක හෙට ලියාගමු. එතෙක් මේ අධ්‍යයනය කරන්න පොඩ්ඩක් ගෙදරදී හෙට අපි මුණ ගැහුවේ නේද? හොඳයි. එතෙක් ඔබට දෙවියන් වහන්සේගේ පුදුම අනුග්‍රහය, පුදුම කරුණාව, යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාට ලැබේවා කියලා යාඥා කරනවා.